අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් පුවත් සිරස්තල වෙතයි අවධානය අයවේ කාර්යක සභා අවස්ථා විවාදයේ 12 වෙනි දිනය අදයි කොවිඩ් මර්ධනීය මුවාවෙන් රජයේ මාධ්‍ය මර්ධනය කරනවා විපක්ෂයෙන් චෝදනා ඇමති රමේෂ්ගෙන් කහගෙන සුබ පුවතක් कोरोना वैरस व्याप्त पिलिबंद रजय गिना वेपिल हरह मिट जनता लखरव समस्त लंका रजे वैद्यवे संगमे पवसनवा मेतर रजे आयुर्वेद वैद्य निर्धारण संगमेदिबुना අදත් ඉල්ලීම කරන්න අපි කොරෝනා ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මේකට සුව කරන්න පුළුවන් ප්‍රතිකාරයක් තියෙන්නේ දේශීය වෛද්‍යාංශය තුල ආයුර්වේද වෛද්‍යාංශය තුල ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේශීය වෛද්‍ය සේවාව තුල තියෙන මේ අවස්ථාව රටේ මහජනතාවට ලබා දීමට අවශ්‍ය කටයුතු කිරීම මම හිතන්නේ රජයේ වගකීමක් හැටියට තමයි ප්‍රකාශ කරන්නේ මේකට බටහිර ක්ෂේත්‍රය තුල බටහිර සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ඇත්ත වශයෙන්ම කතාම බැරි වුණා ඖෂධයක් හොයාගන්න මේකට පරේෂණ කර කර හිටියොත් වෙන්නේ තව අවුරුදු දෙකක් තුනක් මේ කාරණාවට ගත කරන්න වෙනවා චන්නජයසුමන මහත්මයා ගිහිල්ලා දැන් සුදර්ශනී පණිය කර තියාගත්ත වගේම කරගෙන යනවා කොරෝනා මර්ධන කමිටුව ජනාධිපතිවරයා ළඟට ගිහිල්ලා අරගෙන යනවා ගිහිල්ලා වුණවත් අන්දනවා ඇන්දෙනවද අන්දනවද කියලා අපි දන්නේ නැහැ අනුමැතිය කරේ මොකද තියෙන්නේ පාවිච්චි කරන්න මේක නේ පරේෂණ කරන්න ඒ පරේෂණ කරන්න මේ මොහොතේ රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ ඉතා වගකීමෙන් කටයුතු කරන ඉතාම බුද්ධිමත්ව කටයුතු කරන මිනිසුන්ගේ කාලය අනවශ්‍ය ලෙස නාස්ති කරන කමිටුවක් දාලා තියෙනවා වැදගත් මිනිසුන්ගේ වැදගත් වෙලාව මේ නොවැදගත් කටයුත්තක් සඳහා පාවිච්චි කරන්න කමිටුවක් දැන්පත් කළා තියෙනවා ඒ අඩු ගානේ මේකේ බෙහෙත් වට්ටෝරුවත් කියන්නේ නැහැ අපිට නෙමෙයි නාවින්නේ තියෙන ආයුර්වේද පරේෂණ ආයතනත් ඒක කියන්නේ නැහැ රෝග ලක්ෂණ නැති කොරෝනා රෝගීකගේ දවස් 7න් 8න් 9න් PCR එක නෙගටිව්. ඒක තමයි ඇත්ත කතාව. ඒතර එවැනි තැනක පැණියක් දීලා කියනවා අන්න PCR නෙගටිව් වුණා කියලා. දවස් 3ක් දුන්නට පස්සේ. කොහොමත් නෙගටිව් වෙන්න ඉන්න අයට මොන පැණිය හරි දීලා නෙගටිව් වුණා කියලා කියන කාරණේ අවිද්‍යාත්මකයි. ඒ පැණිය බිව්වට පස්සේ ඕන ලෙඩක් අනිත් ලෙඩවල හොඳ වෙනවා කියන ඒ වෙදාම මුඛාවරණය පළඳිනවා. ඉතින් එයාට ෂුවර් නැද්ද මේ දේ? එයාට පැණිය තියෙනවනේ. එයාට බොන්න පුළුවන්. ඒ මුඛාවරණය පළඳින්නේ Taman හදන දේ Tamanට ෂුවර් නැහැ. ප්‍රමාණවත් පරිදි සිය වෙළඳාම් කටයුතු සිදු කිරීමට නව මැනින් වෙළඳපොළ සංකීර්ණයේ ඉඩපහසුකම් ලැබී නොමැති බව මැනින් වෙළඳ සංගමයේ පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපිට රජයෙන් පොරොන්දු වුණා මේක අපිට අවශ්‍ය විදියට මේක ඉදිකරවලා දෙනවයි කියලා මේ මැනින් මාකට් එක. නමුත් අද වෙනකොට ඒක සෑහෙන දුරට සාර්ථකව ඉදිකරලා තියෙනවා. නමුත් එක එක යම් යම් ප්‍රශ්න නිසා මේක දැන් එක කඩේ දෙකට කඩලා අපිට දෙන්න හදනවා. අපි කැමති නෑ දෙකට කඩලා ගන්න. අපි પરම්පරා ගානක් මේකෙන් ජීවත් වෙච්ච මිනිස්සු. ඒ නිසා මේක අපි කඩන්න දෙන්නේ නෑ. මේක මොන ක්‍රමෙන් හරි අපිට අපේ කඩේ ලබා දෙන්න කියලා රජයෙන් ඉල්ලලා තියෙනවා. රජයෙන් ඉල්ලලා තියෙන එකම ඉල්ලීම එච්චරයි. මේ පිටකොඩුව කියන්නේ ලොක්ඩවුන් අයින් කරලා තියෙන්නේ. ඒ නිසා අපි පිටකොඩුවට හරි ගිහිල්ලා පිටකොඩුව අපි ව්‍යාපාර කටයුතු කරනවා. අතිගරු ජනාධිපතිතුමාගේ වැඳලා ඉල්ලන්නේ මේ දේ කරන්න එපා. අපේ කඩ අපිට ලබා දෙන්න. මේකෙදී කිසිම ලියකිල්ලකින් අපිට දැනුම් දීලා නෑ. නාගරික සංවර්ධන අධිකාරිය මේක බලන්න යන්නවත් දැනටත් අපිට ඒක බලන්න යන්නවත් දෙන්නේ නෑ. මේ වෙන්දේසි වලමුදවල බග කූඩවලට හරි තියාගන්න හැකියාව ඇතුව තමයි විශාල කඩ අපිට දෙනවා කිව්වේ. නමුත් මේ දෙන කඩ ප්‍රමාණය දෙකට කැඩුවාම අපිට එක කකුලකින් හිටගෙන ඉදීමේ හැකියාව තමයි මෙතන තියෙන්නේ. මේකට විසඳුමක් දෙන්න සාධාරණයේ අපි එහෙම නුදුන්නත් අධිකරණයට යනවා. අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ 12 වන දිනේ අදයි. මේ ඊයේ දිනේ පාර්ලිමේන්තුවේ පළමු අදහස් කිහිපයක් චන්දකාල් වේදිකාවල් ගානේ ලස්සනට මිනිසුන්ගේ හිත පුරවන්න කතා කරා. මාසික ජල බිල්පත සඳහා මාසිකව 115ක සහනයක් දෙනවා. රූපායන යන්ත්‍රයක්, ගෑස් ලිපක්, රයිස් කුකරයක් 125ක අඩු මිලකට දෙනවා. ඔය සියලු කාරණා සෞභාග්යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කාරණා ගත වෙලා තියෙන අවුරුද්දයි. ඒ ප්‍රතිපත්තිමය කාරණා ඉදිරි කාලය ඇතුළත අපේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න බැඳී ඉන්නවා. අවුරුදු 25කින් අවුරුදු 20ක් බලයේ හිටියේ ඒගොල්ලෝ. මේ රටේ විරයා කියාව ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් ඒකට උත්තරය තියෙන්නේ ඒගොල්ලන්ගේ අතේ. මේ දැන් බෝලේ පාස් කරන්න නැතුව ඔබතුමාලා හිටපු අවුරුදු 5 කරපුවා කියන්නේ ඔබතුමාලාගේ නායකයා තාවකාලික පත්ති ඉදිරිය ළමයි 2000ක් ගෙදර යවුවා. ඒක හරිද වැරදිද කියන්නකෝ. JDB එකේ තිබුණ සියලුම වතු තමුන්නාංශයේ ඥාතිවරුන්ට දුන්නද නැද්ද? තාගන් බන්දතුමා.
ඔබතුමා ලයිස්තු අරගෙන ඇවිල්ලා මගේ දීපු ඥාතින්ගේ නම් ලයිස්තුම දෙන්න මම ඒකට උත්තර දෙන්නම් අද මේ ඉල්ලුමත් එක්ක මේ බදි කර්මාන්තය පිළිබඳ විශාල ඉල්ලුමක් ඇවිල්ලා තිබුණා ඩයි වල ගණන් විශාල වශයෙන් ඉහළ ගියා මේ කොවිඩ් අර්බුදයත් එක්ක 100% ක විතර ප්‍රමාණයක් දැනට වුන්ට කරන්න පුළුවන් විදිහට අඩු කරන්න තීරණය කළා තිබෙනවා කාදිනල් උතුමාණන් එක්ක අපි සාකච්ඡා කරා ලබන 25 වෙනිදා රාත්‍රියේ දේව මෙහයන් වලදී ලංකාව අදාගත ක්ලොක් එක අඳින පුළුවන් වැඩපිළිවෙලක් අපි සකස් කරන්න දැන් ආණ්ඩුව මේ සාධාරණ මිලකට ගොවි ජනතාවට බහඬ ලබා දීමේ එක ප්‍රතිපත්තිය තමයි ගැසට් බඳුළු ගුණවර්ධන අමුතුමාර් කියනවා ගැසට් එකේ මිලට හාල් ලැබෙන ලබන කන්නේදී අඩුමතරමේ කන්න කැපෙන්නේ කොයි කාලෙද කියලා දන්නේ නැහැ බලන්න අමුතුමා විමල් වීරවංශ අමුතුමා කඩදාසි කම්මල වාලච්චේනේ ආරම්භ කරලා තියෙනවා ඒ ආරම්භ කරලා තියෙන්නේ හැබැයි පරණ මැෂින් එක මම හිතන්නේ හොඳ නිෂ්පාදනයක් ගන්න අමාරුයි යන්ත්‍ර දෙකෙන් එකක් තමයි අපි පණ ගැන්වුවේ දැනට ඉතා උසස් තත්ත්වයේ කඩදාසි නිපදවීම ඒ කඩදාසි කම්මලේ සිදු වෙනවා ගුණාත්මක භාවයෙන් යුතු බාණ්ඩ පිළිබඳව දැවැන්ත ප්‍රශ්නයකට අද අපි රටක් විදියට මුහුණ පාලා තිබෙනවා අපි පාරිභෝගික අධිකාරිය විදියට ඒ සඳහා දැවැන්ත සැලසුම් මේ වනවිට සකස් කරලා තිබෙනවා හඳට ගියහම ලෝකෙ දිහා බලනකොට ලංකාව දැක්කහම පේන්නේ හාල් මෝල්ලු එච්චර ලොකු සයිලෝ තියෙන්නේ පාරිභෝගිකයට වාසි වුණාද කුඩා මෝල් හිමියට වාසි වුණාද වාසි වුණේ කෝටි ප්‍රකෝටි ගාණ අර ලොකු හාල් මෝල් හිමියොන්ට අපි දන්න හස්ත කර්මාන්තය ගැන කතා කරුවොත් එහෙම යටිගත ප්‍රදේශයේ මුණබට කර්මාන්ත ශාලාවක් අපි ආරම්භ කරුවා ඉතින් මේව සම්බන්ධව යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා ඒක දිනු කරන්න අතීත දෙන්න පුළුවන් නම් ඒකත් ඉතාමත් වැදගත් පිත්තල වගේ කර්මාන්තය අමුද්‍රව්‍ය වලට හිඟයට අපිට පුළුවන් වුණා ගරු අමාත්‍යතුමත් එක්ක නව කැබිනට් පත්‍රයක් දාලා ඉවතලන අබලිද්‍රව්‍ය ටික අපේ අමාත්‍යාංශය හරහා නිසි ක්‍රමවේදයක් යටතේ කර්මාන්ත කරුවන්ට ඒ ලබා දීමේ වැඩපිළිවෙළ අපිට සරක කරන්න පුළුවන් වුණා ෂාඩ් බදුර් දීලා ඒවා පිටරට අපනයනය කරපු එක තමයි උනේ පරිප්පු සැමන් තියෙන බඩු මල්ලක් අරගෙන ඉන්නේ තමයි කියලා වීරවංශ මහත්තයා හොල්ලල පෙන්නුව බඩු මල්ල අත තාමේ බඩු මල්ල මේ රටේ ජනතාවට හම්බ වෙලා නැහැ ඒ බඩු මල්ල ගැන අහනකොට හක බලා ගන්නවා ඉතින් අපි අහනවා මේ රටේ ජනතාවට දීපු පොරොන්දු එහෙමද ඉටු වෙන්නේ කියන කාරණාව අත්‍යවශ්‍ය ආහාර හිඟයක් වගේම ගරු ඇමෙතුමනි ගුණාත්මක භාවයේ පිළිබඳවත් අද ගැටලුවක් තියෙනවා වාර්තාවන ආකාරයට නව යක්පුරයේ ගම්මානයේ සිට ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ඇතුළතින් මනම්පිටිය පාලමවට ප්‍රදේශයෙන් පොළොන්නරුව නගරයේ සිට මනම්පිටිය නගරය දක්වා යන ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන පරිදි මාර්ගයක් ඉදිකිරීමට හෝ තිබූ පැරණි මාර්ගය නැවත භාවිතා කිරීමට වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අවසර ලබා දීමට තීරණය කර තිබේද වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් මෙවැනි කටයුත්තකට අවසර ලබා දීමට තීරණය කර තිබේ නම් එමගින් ඇතිවිය හැකි මිනිස් ජීවිත හානි සහ වන සතුන්ගේ ජීවිත හානිවලට වගකීම වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් බාරගන්නේද දරු කතානායකතුමනි අපේ විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන ප්‍රධාන ප්‍රශ්න අතරින් පළවෙනි එකට මට කියන්න තියෙන්නේ දැනට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් තීරණයක් අරගෙන නැහැ ඒ අමාත්‍යාංශ තීන්දුව ගන්නෙ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පමණක් නොවේ ඇමතිවරුත් මේ සම්බන්ධයෙන් තීන්දුව ගන්නවා ඉතින් මේට අදාළ තොරතුරු මේ මොහොත දක්වාම අප අධ්‍යයනය කරමින් තියෙනවා ඒ වගේම තොරතුරු රැස් කරගෙන තිබෙනවා ඒ නිසා අධ්‍යක්ෂ ජනරාල්තුමා මේ සම්බන්ධයෙන් තාම තීන්දුවක් අරගෙන නැහැ මම මේ පාරක් විවෘත කරන්න කියලා කිව්වේ නැහැ මං කිව්වා මේ මෙහෙම කරත්ත පාරක් තියෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කේ මහවැලි ගඟත් එක්ක මේ යක්කුරේට යන්න කරත්ත පාරක් තියෙනවා කියලා විතරයි කිව්වේ ඔබතුමා මේ එක්කේ පාර අවශ්‍යයි කියලා ඔබතුමාගේ තාත්තට කරගන්න බැරි පාර මේක විවෘත කරලා දෙන්න ඔව් එතකොට මන්ට හොඳයි හොඳයි හරි දැන් මේ මගේ උත්තරය දෙන්න තියෙන කතා නායකතුමනි දැන් එතුමාට උත්තර දෙන්න අරින් උත්තර දුන්නා ඔබ දැන් පස්සේ අහන්න හරි ඒක හරි පුරුද්දේනේ ඊයේ කියන එකක් අද කියන එකක් දැන් මේකේ දෙවෙනි ප්‍රශ්නේ කටානාගේතුමා මගේ වාරේ වනජී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේකට තීන්දුවක් අරගෙන නැති නිසා ඔහු මේ සම්බන්ධයෙන් දැනට වගකීම් තුන 2022 වසරෙන් පසු මෙරට නිෂ්පාදනය කළ කහ අපනයනය කිරීමට හැකියාවක් පවතින බව අමාත්‍ය රමේෂ් පතරණ මහතා පවසනවා ඒ තලවතුගඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ රටේ වසරකට පෙර අපි ආණ්ඩුව ගන්නකොට තිබුණු තේවල දළුවල මිලට වඩා විශාල ප්‍රමාණයක් වැඩි වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට පහතර රටේ අපි බලයට එනකොට රුපියල් 80යි 85යි කිලෝ එකකට අද රුපියල් 110යි 115යි. රුපියල් 230යි කිලෝ එකකට ලැබුණේ අද රුපියල් 400යි රබර් කිලෝ එක මිල. ඒ නිසා මේ තේ රබර් කුරුඳු ඇතුළු ගම්මිරිස් ඇතුළුව සියලුම කෘෂි ද්‍රව්‍යයන්ගේ මිල වැඩි වෙලා මේ රටේ ජනතාවගේ අතමිට සරු වෙන යුගයක් නිර්මාණය කරලා තිබෙනවා මේ රටට ගම්මිරිස් කහ කරුංක ඇතුළු සියලුම දේ පිට රටින් ගෙන්නු අපෙන් නතර කිරීම හරහා පාරිභෝගික ජනතාවට යම් පමණක අපහසුතාවයක් ඇති වෙච්ච බව අපි දන්නා කාරණයක් හැබැයි අපි වසරකට රුපියල් කෝටි 150ක කහ මේ රටට ආනයනය කළා ඒක නතර වෙලා තිබෙනවා දැන් අපේ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට මේ රටේ ජනතාව වගා කරලද කහ අස්වනු ගැලවෙන කාලය අවිල්ලා තිබෙනවා 2022 වසරෙන් පසුව රටේ සම්පූර්ණ අවශ්‍යතාවය වගේම අපිට නැවත අවශ්‍ය නම්
අපනයනය කරන්න පුළුවන් කහ ප්‍රමාණයක් මේ රටේ නිෂ්පාදනය වෙනවා. වත්මන් ආණ්ඩුව ජනතාවගෙන් සත්‍ය වසන් කිරීමට මාධ්‍ය මර්ධනය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර් ඉන්ද්‍රනිල් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කොවිඩ් මර්ධනය කරන්න උත්සාහ කරනවට වඩා මේ ආණ්ඩුව කොවිඩ් මගින් වෙනත් වෙනත් සියලු කටයුතු මර්ධනය කරන්න හදන තත්ත්වයක් තමයි අපිට පේන්නේ. කොවිඩ් ඉස්සරහට දාලා ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය මර්ධනය කරලා තියෙනවා. උදාහරණයක් හැටියට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවට පැමිණීම වළක්වලා තියෙනවා. පාර්ලිමේන්තුව තුළ කොවිඩ් වෛරසය පොසිටිව් වෙච්ච වෙන වෙනත් කොවිඩ් සුවපත් වෙලා නැවත ඒ අය පාර්ලිමේන්තුවට එනවා. එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න ඒ සියලුම සේවකයන් පාර්ලිමේන්තුවට එනවනම් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව භාරව ඉන්න පොලිස් නිලධාරීන් ආරක්ෂක නිලධාරීන් සියලුම දෙනා පාර්ලිමේන්තුවට එනවනම් 225ක් වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට එනවනම් මේ මාධ්‍යවේදීන්ට විතරක් මොකද මේ පාර්ලිමේන්තුවට තහනම් කරලා තියෙන්නේ. දැන් සම්පූර්ණයෙන් ඒක අපිට පැහැදිලි. Tamanට අවශ්‍ය වෙන ආණ්ඩුව විවේචනය කරන දේවල් මාධ්‍යෙන් සහ ජනතාවගෙන් හංගලා Tamanට අවශ්‍ය වෙන කාරණා ටික විතරක් මාධ්‍ය වෙත නිකුත් කරලා වක්‍රාකාරයෙන් මාධ්‍ය මර්ධනය මේ වෙනකොට ආණ්ඩුව පවත්වාගෙන යනවා. ඔන්ලයින් එකෙන් කැබිනට් මණ්ඩලයේ හැබැයි ගුරුන්ට කියන පාසල්ට ඇවිල්ලා උගන්වන්න කියලා හැම පළාතකම 30යි 20යි දරුවන්ගේ පැමිණීම අද සාමාන්‍ය පෙළ විභාගෙත් කල්ලාණ සිද්ධුණා. ඒ නිසා මේ වැඩබැරි ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටු කරන්න පසුගිය ආණ්ඩුවෙන් අධ්‍යාපනයට ලැප්ටොප් දෙන්න අනුමතත් වුණා. අනේ බෙදන්න විතරයි තිබ්බේ කරන්න දුන්නේ නැහෙනි. අද ඒ පහසුකම දීලා තිබ්බනම් අපි අද ෆේල් වෙන්නේ නැහැ. සමහර අය අතර ස්මාර්ට්ෆෝන් දෙක තුන තියෙනවා. ඒගොල්ලන්ට අපි කිව්වොත් මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් මේවා ලබා දෙන්න කියලා. දෙකක් තියෙනවා නම් එකක් සාමාන්‍ය ළමයෙකුට ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ හැකියාවක් ඇත්තටම තියෙනවා. ඒවට ඒ වගේ ක්‍රමවේදයකටත් යන්න පුළුවන්. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.